සංස්කෘතියක සිට මහා සංස්කෘතියකට ලංකා ධරණීතලය සේදූ දවස අසු හාර්ධහ සක්ෂ්‍රී සද්ධර්මාස්කන්දයක් පාලි අට්ඨකතාවනුත් රැගෙන අනුබුදු මිහදු මහරහතන් වහන්සේ ඉතිය උත්තිය සම්බල බද්ධසාලාදී මහරහතන් වහන්සේලා සමගින් සුමන සාමනේරයන් සගින් අනාගාමී බණ්ඩුක උපාසකයන් සමගින් ලක් ධරණී තලයට වැඩම කලා වූ අති උතුන් පුසොන්පුර පසොලොසක් පහෝ දවස අද. අප සිටින්නේ උණුහන්සේ වැඩම කරලා චුල්ලහත්ති පඩෝපම සූත්‍ර දේශනාව පැවැත්වූ ඒ මහා පින් බිමේ. ඒවිත රක්නවේ වෙසක් පුර පසොලොස්සක් හෝදවසේ මේ මහා බද්‍ර කල්පයේ පහළ වූ කකු සඳ කෝනාගම කාශ්‍යප ෞතම බුදුපියාණන් වහන්සේ මේ ස්ථාන්ට වැඩම කරලා සේල චෛත්‍යය ඉදිකර තිබෙන්ඩාාවු ස්ථානයට පන්සීයක් මහරහාතන් වහන්සේලා පෙරට කොටගෙන ලෝතරා බුදුපාණන් වහන්සේ වැඩම කරලා සමොුවත්වුවෙන් වැඩසිටි ස්ථානය තමයිබේ එසේ නම් බුදුපියාණන් වහන්සේ අනුබුදුපියාණන් වහන්සේ වැඩම කරලා ලංකාවේ අති උත්තම සම්බුද්ධ ශාසනය පිහිටවෝ උන් පසළුස්වක්තුෝ දවසයි අ එහෙවූ පූජනීය වන්දනීය පූජනී ස්ථානයක සිටයි අපි දවස පුරාවචම ඔබත් එක්කම ආකාරයෙන් සම්බන්ධ වන්නේ. මේ පුුණ්්‍ය පූමියදී රාජ්චත්වයෙන් බුදු දහම වැළඳගත්තා. එදා දේවානම් පේතිස් රජතුමන් චුල්ල හත්ති පදෝපම සූත්‍රය දේශනාව ශ්‍රභණය කරලා තෙරුවන් සරණ ගියා. එදා ඉඳලා සෑම පුර පසළොස්සක් පහෝ දවසම රජු රටවැසියන් අමාත්‍ය මණ්ඩලය, මා එහෙව පුණ්්‍ය කටයොත්ත ඉඩු කරන්නට සුවිශේෂ තැනකින්දලා අප සූදානාව. මෙිහිදුම හරහතන් වහන්සේ වැඩම කරලා පළමු ධර්මදේශනාව පවත්වල සමත්වුවෙන් වැඩසිට තන ඉදල තමයි. සිරස ටීවේවන කරන ඔබ සිල් සමාදාන්වයි. තින් ඔබට පුළුවන් අද දවස පුරාවටම නිවසේ සිට සිය සමාදන් වන්නට. එති නිසය සමාධංකරවීම සඳහා නමස්කාර පූර්ුවකෝ පිළිගනු බනවා මෙිහින් තලා රාජමහා විහාරවාසී පාඨශාලාචාරය, පූජ්්‍යය, සුරුක්කුලමේ ඉන්දරතන ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි හැම දෙනාටම ශ්‍රී සම්බුදු ශාසනය ශ්‍රී ලංකාදවීපයෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් අනතුරුව උදාවන, දෙදාස්තුන්සිය විසි නමවන ජාතික පොසොන් පිංකමට සමගාමීව සිරස රුබ්වාහිනය සමගින් රැඳී සිටින ඔබ නිවසේ සිටම අද දවසේදී අයිතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේෙහි සිදුකරනු ලබන උදෑසන උපෝසත සීලයේ සමාධංවීමේ උතුම් වූ පින්ංකමටයි සහ සම්බන්ධ වී සිටින්නේ. හනම් මේ අවස්ථාවේදී හැම දෙනාම උදෑසන උපෝසත අෂ්ඨාංග සීලයේ සමාධන්වීම සඳහා තුංවතාවක් නමස්කාරය කියවමු. බුද්ධහන්සරනංගච්ඡාමි දම්මංසරනංගච්ඡාමී सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि ततीयं धम्मं शरणं गच्छामि ततीयंपि सङ्घं शरणं गच्छामि शरनागमनं सम्पूर्णं पानातिपातावेरमणि सिक्कापदं समादयामि අදන්නධනාාවරමන සිखाපදං සමාධයාමි අබ්‍රහ්ම චරියාාවරමනී සිखाපදං සමාධයාමි मुसावादा दा वेरमणि पदं समाधियामि सुरामेरय मज्जपमादट्टनावेरमणि पदं समाधियामि विकालभोजनावेरमणि सिक्खापदं समादियामि न गीतवादित विशुकदर्शनमाला विभूषणट्ट नावेरमणि सिक्कापदं समाधियामि उच्चाशयनमहाशय न वेरमणि सिक्कापदं समाधियामि ඉමානී අට්ටහාංගසීලානි ධම්මං සාධකං සුරක්කි තංකත්න්වා අපමාදේන සම්පාදේත යිතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපතිහා භාරකාර මගේ ගුරු දේවෝත්තම ආචාර්ය පූජ්‍යපාද වලවා හැගුණවැවේ හම්මරත්තන නායක මහිම්පාණන් වහන්සේ ප්‍රධාන සදාවන්ධනීය වූ පූජනීය වූ අංජලි කරණීය මහා සංගරත්නයෙන් අවසරයි අදදින නිවසේ සිට උතුං වු උදෑසන සිල් සමාධන්වීමේ වැඩසටහන සඳහා සම්බන්ධ වන සුපිංවතුනි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා දීපයට සම්බුදු දහම ප්‍රතිෂ්ඨාපනය කරලා වසර දෙදාස්තුන්සිය විසි නමයක් ගතවීම නිමිති කරගෙන සිරස රපවාහිනිය සමඟ ඔබ අත්වැල් බැඳගෙන කටේතු කරනු ලබන්නේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ විසින් මේ ශ්‍රී ලංකා දීපය තුළ ප්‍රතිෂ්ඨාපනය කළ උතුන් වූ සද්ධර්මයට අනුව උපාසක උපාසිකාවන් පිරිසක් බවට පත් වෙලා ති මේ වෙලාවේදී ඔබ හැම දෙෙනම වර්තමාන ලෝකයේ පවතින තත්ත්වත් සමඟ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන ආමිස පූජාවට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීල කටයුතු කරන්නට සූදානම් වෙලා සිතිිනවා බුද්ධවර්ස දෙසිය තිස්හයක් වූ පොසොන්පුර පසුළොස්වක් පොහෝ දිින දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ දෙටුපුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්ධසාාල කියන මහරහතන් වහන්සේලාත් එවගේම සංගමිත්තා තරණින් වහන්සේගේ ගිහි කල පුතනුවන් වූ සුමන සාමනේරයන් වහන්සේත් අසෝක රජතුමාගේ දේවිය වූ වේදිසා දේවියගේ නැගනියගේ පුතනුවන් වූ බණ්ඩුක උපාසකතුමත් මේ උතුම් වූ පුදබිමට පැමිණිලා දඩකෙලියෙහි යමින් සිටි දෙවන පැතිස් මහරජතුන් නැතුළු හතලිස් දහසක් පමණ තිසරණ සහිත පන්සිිල් සමාධන් කරවලා ධර්ම දේශනා කර ම සම්බුද්ධ ශාසනය පිහිත වූ මේ උතුම් වූ පුුණ්්‍යභූමිය කේන්ද්‍ර කර ගනිමින් අද දවසේදී මේ උතුම් වූ පින්කම් මාලා විෂ්ට සිද්ධ කරුන් ලබනවා. මේ කාරණාව පිළිබඳව කල්පනා කරල බලද්දී අපට අතහරන්නට පුළුවන් පුද්ගලයෙක් නොවෙයි දඹදිව රජකම් කරපු ධර්මාසෝක රජතුමා. ධර්මාසෝක රජතුමා ධර්මානුකූල අසෝක රජතුමා බවට පත්වෙන්නට පෙර ඉතිහාසයේ පිළිබඳව කරුණුකාරණා විමසලා බලද්දි එතරම් යහපත් පුද්ගලේෙක් බවට ඔහු පත් වන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ බලය දැඩිකර ගැනීම සඳහා කාලිංගය කියන ප්‍රදේශය අල්ලා ගැනීමට මහා විශාල් යුද්ධයක් ඉෂ්ට සිද්ධ කරලා ඒතුළින් ලක්ෂ සංඛ්‍යාත ිරි ඝාතනයට ලක් කරනවා. ඊට අමතරව ලක්ෂ සං්‍යාත පිරිසකට අතපය අහිමි වෙලා ආබාධිතීන් බවට පත්වෙනවා. ඒ වගේම ඒහා සමාන පිරිසක් හිරකූඩුවල්ට දා ලවුන්ට හිරබත් කන්නට ඉඩ සලස්සනවා ති මෙයාකාරයට විශාල මිනිස් සංහාරයක් තුළින් බලය අත්පත් කරගන්නට අසෝක රජතුමා කටයුතු කරනවා. ඒ නිසා එතුමා චණ්ඩාසෝක එහම නැත්නම් දරුණු අසෝක කියන නාමේෙන් හඳුන්වන්නට කටයුතු කරනවා. මේ විදිහට තමන්ගේ බලය දැඩිකරගෙන ශක්තිමත් කරගෙන කටේතු කරන අසෝක රජතුමාට කාලයාගේ ඇවෑමින් තමන්විසින් මේ සිද්ධ කරනු ලැබූ මේ මනුෂ්‍ය ගාතනයන් පිළිබඳව මේ විනාශයන් පිළිබඳව දැඩිසේ කලකිරීමකට පත්වෙනවා තමා තමා පිළිබඳව පසුතවිල්ලට ලක්වෙන. මෙ මෙහැමින් අවස්ථාවේ මෙතුමා විසින් විවිධ ආගමික නායකින්න් මුණගැහිලා ඒ ආගමික නායකයින්ගෙන් ඒ දර්ශනයන් වල තිබුණු ඒ ඉගැන්වීම්වලට අනුගත වෙලා කටයුතු කරලා තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරගන්නට කටයුතු කරනවා. නමුත් ඔහු බලාපරොත්තුව නාකාරයේ මානසික සතුටක් මානසික සහනයක් ඔවුට ඒ කිසිම කෙනෙකුගෙන් ලැබෙන්නේ නැහැ මෙන්න මේ විදිහට කාලයාගේ ඇවෑමෙන් රජමාලිගාවට වෙලා කල්පනා කර කර ඉන්න මේ රජතුමාට දර්ශනය වෙනවා ඉතාම කුඩාාවය සැති සත්වය ඇති පුංචි හාමුදුරු නමක් ඉතාම සංසුන් නිදුරුවන් සහිතව රජමාලිගාව ඉදිරි පිටින් ගමන් කරන පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් මොහු දකිනවා. ඉතින්ඒ දැකපු දර්ශනයම සතුටට කාරණාවක් වෙලා රජතුමා තමන්ගේ පිරිස යවල ඒ පොඩි හාමුදුරුවන් වහන්සේ තමන්ගේ මාල්ිගාවට කැඳවනවා. ඒ ඇඳවීමෙන් අනතුරුව රජතුමා මේ පුංචි හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරනවා අසුන් ගන්නට කියලා. ඉතින් මේ පුංචි හාමුදුරුවෝ නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ උන්වහන්සේ අසුන් ගන්නේ රජතුමාගේ රාජාසනයේ. රජතුමා මේ පිළිබඳව ල්පනා කරල බලද්දි එතුමාට මතක් වෙනවා මේ නම් එසේ මෙසේ පුද්ගලයෙක් නොවෙයි මොනයම් හෝ විශේෂ ධර්මයක් මේ පුද්ගලයා ගව මේ පුංචි හාමුද්‍රෝග පවතිනවා. ඉති ඒ නිසා ඒ පිළිබඳව හොයලා බලන්නට ඕන කියලා ඒසා කච්ඡාවකින් අනතුරුව රජතුමා දැනගන්නවා මෙ නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ කියන්නේ බුද්ධ පුත්‍රයෙක් නිග්‍රෝධ සාමනේරයන් වහන්සේගේ ගුරුවරයා හැටියට ඒ කාලේ වැඩවිස්සු යතිවරයානන් වහන්සේ වෙච්ච මහරහතන් වහන්සේ වෙච්ච මොගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ මුණ ගැහීමට ඉන් අනතුරුව රජතුමා කටයුතු කරනවා. මෙන්න මේයාකාරයෙන් අසෝක රජතුමා චණ්ඩාසෝකයන් බවට පත් වෙච්ච අසෝක රජතුමා ධර්මාශෝක බවට පත්වෙන්නට ඒ අඩිතාලම සකස් වෙන්නේ පුංචි නිග්‍රෝධ සාමනේරයන් වහන්සේගේ සංසුන් ඉඳුරන් තුළ පිහිතපු ඒ රජතුමාට ලැබිච්ච මානසික සුවයේ නිසා. මෙයාකාරයට රජතුමා ලෝක ශාසනිික සේවාවට ඉමහත් කාරණාවන් රාශියයක් එකතු කරමින් අසු හාරදහසක් පමණ වෙහෙර විහාර ඉදි කරනවා. එවගේම ශාසනයේෙහි චිර පැවැත්න වෙනුවෙන් විවිධාකාරයේ ශාසනිික කටයුතු කරලා ඇයතුළින් තමන්ගේ නාමය ධාර්මික අසෝක යනනාමේ බවට පරිවර්තනය කර ගන්නවා. එහි එ ප්‍රතිඵලයක් හැටියට ධර්මාසෝක රජතුමාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිද්ධ වන ධර්ම සංගායනාව තුන්වැනි ධර්ම සංගායනාව. මේ ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නම එකට ධර්මදූත කණ්ඩායම් පිටත් කරලා යවනවා ධර්ම ප්‍රචාර කටයතු සඳහා එහිදී මේ ශ්‍රී ලංකා දීපය මේ පුංචි රට තෝරාගනු ලබන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු මිහිදුු මහරහතන් වහන්සේ කියලා කියන්නේ ධර්මා සෝක රජතුමාගේ පුතනුවන් එතොර මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළුවේ ධර්මදූත කණ්ඩායම මේ උතුම්බු පුල්්‍යභූමියයට වැඩම කරනවා බුදුජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර දෙසිිය තිස්හයකට පසුව මේ වැඩමකිරීමෙන් අනතුරුව මේ උතුම් වූ ස්ථානයට වැඩම කරපු මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුුවෙන්ම තමන්ගේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා යොදාගන්නේ භාවිත කරන්නේ මේ රට පාලනය කරපු දේවානම් පියතිස්ස රජතුමා දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු පිරිස පසොන් දවසක් පොසොන් දවසට අතීතයේ සිද්ධ වෙලා තිබෙන්නේ රජතුමා ඇතුළු ඒ පිරිස දඩේ මේ යෑම ඇතුොර මේ දවසේදී රජතුමා ඇතුළු පිරිස මේ මිහින්තලාව මුල් කරගෙන තමන්ගේ ඒ උත්සවශ්‍රයෙන් සමරණ පොසොන් දවස සමරණු ලැබුවා එහහිදී රජතුමා ඇතුළු පිරිස මෝදඩේ මේ යෑම සඳහා තෝරගත් ස්ථානයයි මේ මිහින්තලාව එමනැත්නම් මේ මිස්සක පව්ව ඒ ලාද රජතුමා දඩකිලෙේ යන අතරේදී රජතුමාට යම්කිසි පුද්ගලයෙක් තිස්ස තිස්ස කියල කතා කරන වැහෙනවා රජතුමා කලබලයට පත්වෙනවා මේ ශ්‍රී ලංකා දීපයෙහි රජකම් කරන මට මගේ නම කියල කතා කරඩ පුළුවන් තරම් සමතෙක් බිහි වෙලා නැහැ ඒනිසා මේ සාමාන්‍ය දෙයක් නොවෙයි ඒනිසා මේ සොයා බෙලේ යුතුවයි කියන අදහසෙන් යුක්තව රජතුමා වටපිට බලනවා එවිට රජතුමා දකිනවා කහපාට වස්ත්‍ර පොරවාගත්ත හිස මුඩු කරගත්ත පුද්ගලයෙක් තමා දෙෙස බලාගෙන බොහෝම ගාම්බීර ලෙස තමා දෙෙස බලාගෙන ඉන්න දර්ශනය ඒ වෙලාවෙේදී රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අහනවා ඔබ කෞද ඔබ කොහිස්සිට පැමිණේද විට මහිඳදු මහරතන් වහන්සේ තමා ඇතුළු ධර්මදූත පිරිස හඳුන්වා දෙන්නේ සමනාමයං මහාරාජ ධම්මරාජස්ස සාාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා මහරජ අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මරාජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝවෙමු. නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් භාරතයේ සිට මෙහි පැමිණියමු. මෙන්න මේ හඳුන්වාදීමත් සමඟ දේවානම් පීතිස් රජතුමා සහ මිහිඳදුු මහරහතන් වහන්සේ අතර ඒ සුහද සංවාදයක් ඇතිවෙනවා. එහිද ධර්මය දේශනා කිරීමට පෙර මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගේ දැනුම පරික්ෂා කිරීම සඳහා යම් කිසි ක්‍රමවේ දෙයක් කනුගමනය කරනවා. එනම් අම්ඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය ලෙස හැඳින් වෙන ලෝකයේ පලවෙනි වාචික බුද්ධි පරීක්ෂණය ලෙස සඳහන් වන ඒ ප්‍රශ්න ඇසීම මහිදු මහරහතන් වහන්සේ විසින් සිද්ධ කරු ලබනවා. එහිදී රජතුමාගේ දැනුම පරිීක්ෂ කරන මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කරනවා. රජතුමාට බොහෝම පරිනැත දැනුමක් පවතිනවා ඒ නිසා ධර්මය ප්‍රචාරය කිරීම සඳහා සුදුසුම පුද්ගලයා සුදුසුම අවස්ථාව ඒ බව හැගිච්ච මිහිදු මහරහතන් වහන්සේ, රජතුමා ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කර බෞද්ධයන් බවට පත්කරනවා. ඉතිං ඒ අවස්ථාවේදී දඩෙළලියෙහි පැමිනිිච්ච ඒ සියලූම පිරිසතේ තිබුණු ඒ අවිආවිධ බිමදාලා මේ උතුම් වූ පූජාභූමයක් බවට මේ මිහින්තලාව පත්කරනවා. එම නිසා ලෝකයේ පලවෙනි අභයභූමිය හැටියටත් සඳහං වෙන්නේ මේ ඓතිහාසික මිහින්තලා පුුණ්‍ය භූමිය. තොර මේ යිතිහාසික මිහින්තලා පුුණ්්‍යභූමේදී. අබය ලබාදුන්නාසේම වර්තමානයේ ලෝකයේ පවතින වසංගත තත්ත්වය හමුවේ සියලූම ජනතාවට මේ පුුණ්්‍යභූමිය ඉඳගෙන අදදවසේදී මේ උතුම් වූ පොසොන්පුර පසලොස්සක පොහය දවසේදී. අබය ඉල්ලීමට සිද්ධ වෙලා තිබෙනවා වර්තමාන තත්ත්වවැත් සමග. තිගේේ නිසා මේ පුුණ්්‍යභූමේ ආනුභාවයෙන්, වර්තමානයේ මේ පවතින ඒ වසංගත තත්ත්වයෙන් මිදිලා සියලූම ජනතාවට අබහේ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් අදදවසේදී අපි සෑම සියලූම දෙනාම එකසිතිින් ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. තිංඒ නිසා මේ වෙලාවේදී ඒකාරණාවත් තමන්ගේ හදවතේ තබාගන අපි සියලූම දෙනා හදවතිං ආශිර්වාද කරමු මේ ගෝලීය වසංගතත්වේ හමුවේ තවදුරටත් පීඩා නොවිද. උතුම් වූ ධර්මයේ ආන උභභාවයෙන් සියලුම දෙනාට නිදුක් මිරෝගී ස්ුව ජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාව. තිං අපි නැවත අතීතකාරණාව පිළිබඳව සලකළ බලද්දි, දේවානම් පීතිස්ස රජතුමා සහ මිහිඳු මහරහතන් වහන්සේ අතර හමුවෙන් පසුව මේ අයිතිහාසික මිහින්තලා පුුණ්්‍යභූමියේ ඉතාම වැදගත් සිදුවීීමම් රාසියක් ිෂ්ඨට සිද්ධ වෙනවා. අසෝක රජතුමාගේ, භහරියාව වෙච්ච වේදිසා දේවියගේ නැගනියගේ පුතුුණුවන් වුන බණ්ඩුක උපාසකතුමා පැවිදි උපසම්පදාව සිද්ධ කරන්නේ මේ සේල චෛත්‍යය රාජාණන් වහන්සේ සමීපයේ. තින් ඒ නිසා එයත් ලංකාවේ සිද්ධ වෙච්ච පළවෙනි මහන් උපසම්පදාව හැටියට සලකන ඉතාම සුවිසේසි සිදුවීමක් බවට පත්වෙනවා. එවගේම භික්‍ෂුුණී ශාසනය ආරම්භ කිරීම සඳහා අනුලාදේවී ඇතුළ පිරිස ිහිදු මරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා නමුත් භික්‍ෂූන් වහන්සේ නමකට මෙහෙනිසස්න ආරම්භ කළ නොහැකි නිසා මිහිදුු මහරහතන් වහන්සේගේ නැගනයේ වෙච්ච සංගමිත්තා තෙරණින් වහන්සේ ඉන්දියවෙ සිට ශ්‍රී ලංකා දීපයට වැඩම කිරීමට කටයුතු කරනවා. තන් එඒ අනුව අනුලාදේවී ඇතුළුවේ පිරිස පැවිදිභාවයට පත් කරලා ලංකාවේ භික්‍ෂුණී ශාසනයයක් ආරම්භ කරන්නට කටයුතු කරනවා. එ අනුව භික්‍ෂුුණී උපාසක උපාසිකා කියන සිවනක් පිරිස සම්පූර්ණ කිරීම සිද්ධ වෙන්නේ මේ යිතිහාසික මිහින් තලාපුුණ්‍ය භූමිය හරහා.ඒවගේම පසුකාලේ භික්‍ෂූන් වහන්සේලාට වස්වාසය කිරීම සඳහා ලෙන් හැටාටක් සුද්ධ කරවලා එෙන් හැටාට තුළ ිහිඳදු මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා හැට අට නමක් වස්වාසය කරමින් ලංකාවේ පළවෙනි වස්විසීම සිද්ධ වන්නෙත් මේ ඓතිහාසික මිහින්තලා පුුණ්්‍යභූමිය මුල් කරගෙන. තිඒ නිසා මේ විදිහේ විධාකාරයේ පරම පූජනීයත්වයට පත්වෙච්ච ස්ථානයන් රාසිියක් මේ පුුණ්‍යභූමිය තුළ දැකගන්නට පුලුවන්කම ලැබෙනවා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව න්හන්සේ විසින් ධර්මේ දේශනා කිරීමට පෙරාතුව දෙවියන්ට ආරාධනාකිරීම සඳහා සුමනසාමනේරයන් වහන්සේට මේ මිහින්තලේ පිහිටා තිබෙන දේව ආරාධනා ගලට වැඩම කරලා ඒ ආරාධනාවන් සිද්ධ කිරීමටසිෙහිපත් කරනවා. එතනදී සගගේ කාමේචරූපය ගිරි සිකර තටේ කියන ගාථහා ධර්මයෙන් සුමන සාමනේරයන් වහන්සේ මේ ආරාධනා ගල උඩට වැඩම කරලා සියලූම දෙවිදේවතාවන්ට ආරාධනා කරනවා ධර්මය ශ්‍රවණය කිරීම සඳහා. එනිසා ලංකාව තුළ මේ ශ්‍රී ලංකාදවීපය තුළ පළමු දේවාරනාව සිද්ධ වන්නෙත් මෙ අයිතිහාසික මිහින්තලාපුුණ්්‍ය භූමි. එවගේම මිහිඳු මහරහතන් වහන්සේ වයිසෞුදු තිස් දෙකේදීමේ ශ්‍රීලංකා දීපයට බුදු දහම රැගෙන වැඩම කරන්නේ. අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්ේ හැටියට උන්වහන්සේ හඳන්වනු ලබන්නේ, බදුරජාණන් වහන්සේ හැරුණුකොට ශ්‍රී ලංකා දීපේ මේ ලක් වැසියනට ධර්මය දේශනා කරේ දහම් මග කියා දුන්නේ අනුබුදු මිහිඳදු මහරහතන් වහන්සේ ඒ නිසා බුදුරජාණන් වහන්සේට පමණක් දෙවිනිවන බුදුරජාණන් වහන්සේ එහම නැතිනම් දෙවැනි බුදුරජාණන් වහන්සේ හැටියට ශ්‍රී ලංකාවාසීන්ට පමණක් හඳුන්වන්නට පුළුවන් නාමයයි අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ න්හන්සේ වයිස තිස්් දෙකයේ දී මේ ශ්‍රී ලංකා දීපයට වැඩම කරවලා මේ පුුණ්ඥභූමේ පිහිතා තිබෙන මිහිදුු ගුහාවාදී ස්ථානෑන් නාස්ශ්‍රය කරගන බොහොම සරල දීපෙවතක් ගත කරන්නට යෙදුනාා. එවගේම වයිස අවුරුදු අසුුවේදී පරිනිර්වාණය කරන මහිඳු මහරහතන් වහන්සේ මේ ශ්‍රී ලංකා දීපේ තුළ ව අවුරුදු හතලිස් අටක් පුරාවට තමන්ගේ ජීවිකාව ගේවීමට කටයුතු කරනවා ශ්‍රීලංකා දීපේ පුරාවටම ධර්මය ප්‍රචාරය කරමින් තමන් වහන්සේ බුද්ධ පුත්‍රාණන් වහන්සේ නමක් හැටියට ඉටුවේ යුතු යුතුකම් නොපිරිි හෙලාමය ශ්‍රී ලාංකය ජනතාාව වෙනළුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට කටයුතු කරනවා. තිංඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේට කරන උතුම් වූ පුද පූජාවන් හේතුවෙන් උන්වහන්සේට කරන ඒ ගෞරව දැක්වීම් වසයෙන් අපි හැම දෙනාම අද දවසේදී. දෙදදාස්තුන් සේ විසි නමවන ජාතික පොසොන් පිංකම අවස්ථාවේදී නිවසේ සිටමයාකාරයෙන් ත්‍රිවිධ පුුණයක් ක්‍රියාවල නිරත වෙලා කටීතු කරන්නට සූදානම් වෙලා සිටිනවා. තිං ඒ නිසා මේ උතුම් වූ පොසොන් පොහය දවසේදී අපි සෑම දෙනාම එකසේ සිත්තිි තබාගතයතු කාරණාවනුයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම මාර්ගහි යමින් උුඹුදු මහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලාංකය ජනතා වෙත ලබාදුන් නිවැරදි දහම් මාර්ගයේ යමින් දහ මෙෙහි ආත්මාර්ථකාමීත්වය සදාගෙන ඒතුළින් පරාර්ථක මීත්වය ප්‍රතිඵලයක් හැටියට පෙන්වමින් කටේතු කරමු කියන අදහස මාම උතුම් දවසේදී ඔබැහම දෙනාටම ලබා දෙමින් මෙ උතුම්බු පුන් පොහෝ දවසේ උදෑසන අෂ්ඨාංග සීලයේ සමාධංවීම තුළිින් මල් පහන් සුවඳදුම් ආදිය පූජා කිරිය මුතුලින් අත්පත් කරගන්නට එදෙන වූ එයානිසංස ධර්මයන් හේතු කරගෙන වර්තමානයේ පවතින මේ ගෝලීය වසංගත තත්ත්වය ඉතා මික්මණින් පහවයේවා සියලූම ජනතාවට නිදුක් මිරෝගී භාවය උදාාවේවා අවසාන වසයෙන් සෑම සියලූම දෙනාටම උතුම් වූ නිවනින් සැනසීම පිණසම මේ පුුණ්්‍ය ධර්මයෝ එකසේ හේතුවාසනා වේවා කියල සාධකාරයක් පවත්තුමු. හැම දෙනාටම තෙරුවන් සරණයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයන් ලංකාවෙේ ජනතාවට දැනුනියක්ද. සීල සමාධි ප්‍රඥාවන් වඩවන්නට අධිටන් කරගක අද වගේ දවස. එවන් දවසක මේ අලුයමින්ම අස්ටාංග පෝස්සිීලය සමාධංකරා වූ. හින්තලා රාජමහ විහාරවාසී, පාටසාලාචාරි සුරපකලේ ඉන්දරත්‍ර ස්වාමිදණන් වහන්සේ අපි ගෞරපූරර් නමස්කාරයත් පිරන්නමල. මේ ලගට අපි ඔබත් එක්ක මොුණ ගහැනව බුද්ධ වන්දනාවෙන් මිහින්තලා පුද බිමේ සිට එක්තු වෙලා ඉන්න ශ්‍රසටේ වේගත්තය එක.